මෝහක්හලෝ නිප්පාන සමන්තා චක්කවාලේ සුුවත්‍රාගච්චන්තු දේවතා සද්දම්මන් මනිරාජස්ස සුනන්තු සග්ග මොක්කදං දම්මස් සවන කාලු අයංබදන්තා දම්මස් සවන කාලු අයංබදන්තා දම්මස් සවනකාලු අයංබදංතා නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතුූ වරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස ඒ අපගේ ශාස්තෘූ. සම්මාසම් බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. පින්වත්න බුදුරජාණන් වහන්සේ චේතනා සූත්‍රය කල සූත්‍රයකදී අපට දේශනා කළ යෝ භික්කවේ රූප සංචේතනාය උපපාදෝ ටිති අභිනිබ්බන්ති පාතුභාවෝ දුක්කස්සේසෝ උපපජ්ජති රෝගාණන්ටිති ජරාමරනස්සපාතුභාවෝ කියලා. චේතනා කියන සූත්‍රයේ. උන්හන්සේ මතක් කරනවා මහනිනි යම්මලාවක චේතනාව උපදිනවාද චේතනා උපදිනවාද රූප සංචේතනා. ඇහෙන් රූප දැක්කාම චේතනා හිතට වැටහෙනවාද. එමත් නැතං සිතුවිලී හිතට එෙනවාද. ඒත් සිතුවිලිම තමයි මහනිනි, දුක කියලා කියන්නේ. ඒ සිතුවිලි පැවැත්මම තමයි කියන්නේ බවරෝගයේ පැවැත්ම රෝගාණන් ටිති රෝගයේ පැවැත්ම කියල කියන්නේ. ජරාමරණස්ස පාතුභාවූ. ඒකටම තමයි මහනිනි ජරාමරණයන්ගේ පහළවීම කියල කියන්නේ කියලා. බොහොම ගැඹුරු කතාවක් බුදුරජාණන් වහන්ේ දේශ කර නොමකද්දේ දේශනාවේ ගැබුර, න්නන සිතුවිලි අපේ හිත තුළ හැසිරෙන එකම තමයි ලෝකයේ දුක කියලා කියන්නේ සිතුවිලිවලට තමයි දුක කියන්නේ ඇතකොට බෞද්තික කය පැත්තර දාලා කතා කරන්න පුළුවන්කමක් නෑ බෞතික කය පැත්තර දාලා කතා කරන්න බැරිමි කයතියද්දී සිතට සිතුවිලි වැටහෙන් නැත්තන් දුක දැනින් නැති මට්ටමක්තියනවා ඇැක ඔබහොඳට බලන්න ඔබට සිහිය නැත්තං සිහි කල්පනාව නැත්තං. මේ කය වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න පුළුවන්. කයමුල් කරගෙන ඕන දෙයක් කරන්න පුළුවන් කපන්න පුළුවන් කොටන්න පුළුවන් ඉට පස්සේ අභ්‍යන්තර කෑලි හෙටම මෙහහිට කරන්න පුළුවන් වෙනස් කරන්න පුළුවන් එතු මේ කයදුක නෙමි. කයදුක නෙමි සිතුවිලි වැටහෙනකම සිතුවිලී තමන්ගේ හිතට ගලනකම තමයි දුක කියලා කියන්නේ. මොකද කය මනවාහරි වනොත් කය කැඩුුණොත් කය බිඳුනොත් කය කපල කොටලා වංකලොත් ඒ ඒ දුකත් වැටහෙන්ට නම් ඒ ඇසුරු කරගෙන සිතුවිලි ධර්මයන්ගේ හටගැනීමක් තියන්නම ඕන සිතුවිල ධර්මයන්ගේ හට ගැනීමක් තියන්නම ඕන දැන් බලන්න සිත තුළ යතා පරිදි පැවැත්මක් තියෙනවා නං සමර්ට් නියපිටිින් තට්ටුවක් කළත් ඒක වේදනාකාරීමෙන්ට පුළුව ැයිසිහිය නැතුව ඉන්න වෙලාවක මේ තමන්ගේම කකුල කියතකින් කපලා අයින් කරලා ඒකට බැන්ඩෙච්ච එකක් දැම් මත් එයාට කකුල ගැනවත් දුකක්වත් මොකක්වත් වැටහෙනෑ. ආයෙත් තර සිතුවිලිටික හිතට ගලන්න පටන්ගත්තොත් තමයි කකුලේ වේදන වැටහෙන්නේ කකුලක් නැති බව වැටහෙන්නේ කකුල කපලා නැති බව වැටෙන්නේ ඔක්කොම වැටහෙන්නේ. එමන මේ තත්ත්වය ඉතාම හොඳින් තරුම් ණ්ඩුවනො. එනිසාම සිත සම්බන්ධ අවබෝධය ගොඩ නගා ගන්න එකයි බොහම වැදගත්දේ විදිහයට බුදුදහම සලකන්නේ මේ භෞතික කය සම්බන්ධ අපි අපේ අවධානය ලොකුවට යොමු කරන්නේ නෑ. කය කොහොම තත්ත්වයකින් වනත් කමක් නෑ සිත තුළ තමයි අවබෝධය මතුවෙන්නේ. රූප සංචේතනාය උපාදෝ ්‍රිති අිනි්බන්ති පාතුවාාව. එකන රූපය නිසා, සිතුවිලි හටගන්නවා නම් ඒ හටගන්න එකම තමයි පින්වත්නී දුකේ ඉපදීම කියලක යන්නේ දුකේ ඉපදීම. එ ඉට පස්සේ රෝගාණන් ටිති රෝගයේ පැවැත්ම රෝ පැවැත් මොමකක් අපි මූුණ දෙන බරපතල රෝගී තත්ත්වය. බවරෝගය නැවත නැවත සංසාරයේ හැදන විදිට බව සංස්කාර ගොඩනැගෙන මට්ටම. නැගෙන මට්ටම ජරාමරණස්ස පාතුභාවූ එතකොට ඒ පුද්ගලයාට ඒ රූප සංචේතනාව පදරම් කරගනයට වැඩ කරන්න වෙනවානි ද සිතුවිලිය ාවට පස්සේ සිතුවිලි ඇවිල්ල නවතින්න සිතුවිලි අපට එතනම අතඇරලදාන්නඩ පුළුවන්කමක් නෑ සිතුවිලි ආාවහම සිතුවිලි අරභයා අපි සිතින් කයිෙන් වචනයෙන් වැඩකරන කමකුත් අපට තියෙනවා සිතුවිලි අර්මයා අපි වැඩකරනවා සිතට සිතුවිලියාවට පස්සේවා වෙනුවෙන් අපි වැඩ කරනවා සිතුවිලි අධර්ථයක් බවට බත් කරගන්න සිතිංකයින් වචනෙන් වැඩ කරවා. ඔන්නඔ වැඩකරනකම තමයි පින් අත්ී නැවත අනාගතයට ජරාමරණ දුක හදන්නේ. අනාගතයයි උපදින මට්ටමට මේ වි්ඥානයේ නැවත පිහිටන මට්ටමට සංසාරයේ පැවැත් මහදලා දෙන්න ඔන්නඔය තත්ත්වය. එතකොට ඔය තත්ත්වය මැඩ පැවැත්වීම පිණිසා අපට බුදුරජාණන් වහන්සිේ බොම ලස්සන ක්‍රමවේද ටිකක් අනු දෙන වදාලා. බෝම ලස්සන ක්‍රමවේද ටිකක් අපට අපගේ බුදුරජනස වදාලා. එතු මේ බුදුරජනස්ක ධරමයට එකතුවෙෙන් එකතුවෙද ඒ පුද්ගලයාගේ චිත්තා අභ්‍යන්තරය තුළ මහා පුද්දුම්ම නිවීමක් හටගන්නවා. නිවීමක් හටගන්න ඇයි. එයාට දුක කියන්නේ මොකක්ද කියලා වැටහෙනෝ. දැන් දුක කියනකොට අපිට වැටහන්නේ මේ ඇගේ මොකක් කරිය එකක් කියලා. දැන් ගැඹුරම් බලනකොට අපට තේරෙනවා රෝප සංචේතනාව. රූප දකිනකොට ඇති වෙන සිතුවිලිටික. සබ් දහනකොට ඇති වෙන සිතුවි ලිටික. රස පහස්ස දැනෙනකොට ඇතිවෙන සිතුවිලිටික.ඒ සිතුවිලිටික තමයි දුක කියලා ඇයි ඒ සිතුවිලි නැත්තන් දුකුත් නෑ දුක විඳින්නත් බෑ දුකක් වැටහෙන්නේෙත් නෑ දුකක් ඇති බවටවත් තේරෙ නෑ. නමුත් අර සාවාන්‍ය ලෝකය කෙනෙක් ඉතාගෙන නොමි කය තමයි දුක. එනිසා යාබලන කොහොමද කය ොහොඳ මට්ටමින් පවත්ව ගන්නේ. ය කොහොමද නඩත්තු කරන්නේ මත්ෙහි දුක ගලන්න නැතිවිදියට කොහොමදකයි ස්ථාන ගත කරගන්නේ කිය කිය මේ ගොඩාක්දේවල් කර කර හිටියට ගැඹුරින් බැලූුවට පස්සේ අවබෝධය සම්බන්ධ කතාව සිතත් එක්කයි සම්බන්ධ සිත තුළින්මයි ලෝකයට වටිනාකම යන්නේ කියල පැහැදිලි වනාම අපට යම්කාලකද පුළුවන්කම ලැබෙනවා වටිනාකම ලෝකයට සිතින් දෙන්නේ නැතුව ෝක පවිච්ි කරන්න පුළුවන්කමක්කෙනවා. එතකොට ලෝක පරිහරණය කරන එකට අපි විරුද්ධ නෑ ලෝකයේ පරිහරණය කරන්න එපා කියලා අපට බුදුරජාණන් වහන්සේ කවදාවත් අනුදැන වදාලේ නෑ. බුදුරජන්සේ අනුදැන වදාලේ ලෝකයේ පරිහරණය කරද්දී සිතින් වටිනාකම ලෝකයට දෙන්න දෙපා. සිතිං ලෝකෙට වටිනාකම දෙන්න දෙපා. හැම දාමත් වටිනාක මාආදේශ වෙන්නේ පින්වත්නී සිති සිතින්. සිතින් වටිනාකම දීලා නැතිේවා සම්බන්ධ අපට කවද්දාවත් දුකක් කටගෙන නෑ. මේ සිතින්මයි දුක හදාගනතිය එහෙමනං සිතින් වටිනාකම දෙෙන්ඩ දෙෙන්ඩ ඒ වටිනාකම් දුන්නේවා අපේ වසගේ නැතිකොට අපිට අඩන්ඩ වෙනවා වැලපෙන්ඩ වෙනවා සෝසසුම්හෙලන්ඩ වෙනවා කෑගහන්ද වෙනවා විලාපති අන්ඩ වෙනවා ඔක්කොම කරන්ඩ වෙනවා ඇයි සිතිං වටිනාකමක් කාරෝපණය කරලා තියෙන නිසා. සිතින් වටිනාකමක් කාර ූපනය කරලා නැත්තං හැඩීම්නෑ වැලපීම්න සෝසසුම් හෙලීම්නෑ ලෝකේ වෙනස්තුනාට ප්‍රශ්නෑ ලෝකය අනිපැත්තට හැර වුණට අපට දුගක් කටගන්නේ ඇයි සිතින් වටිනාකමදදීල නෑනී එතුට සිතින් වටිනාකම දීලා තියනඒවා වැටහෙන තා කල් පින්වත්නී නොයෙක් කාකාරයේ දුකහිතට වැටහෙනවා හිතට වැටහෙනවා. වටිනාකම දෙන්නත් සිතින් සිතින් වටිනාකම දීල දුක්විඳදින්නෙත් සිතින් පින්වත් ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට අනුදැන වදා බෝහම ලස්සන දෙයක් මොකක්දේ මහනිනී සිතින්ම අවබෝධ කරගණඩ සිතින්ම අවබෝධ කරග්ඩ එතකොටඒ අවබෝධයට අදාළ මූලික තත්ත්වය ගොඩනගා ගනිද්දි සංසාරික වසින් අපට උදව්වක් ලැබෙන් ඕන ඒ ලැබෙන උදව්වට අපි නො දස පාරමිතා කියලා එතව අ සංසාරික වසියෙන් ධර්මයක් දෙවුණු කරගන්න පුළුවන් විදියට හුරු වෙලා තිෙන් ඩෝන. ධර්මයක් දෙවුණු කරගන්න පුළුවන් හැකියාව සංසාරික වශයෙන් අපට දියුණු කරලා තියෙන් ඩෝන. ඒ තිබ්බට මදි. මීජීවිතය තුළදිත් තඒ හැකියාවම ඉස්මතු කරගන්න දක්ෂවෙෙන්ඩෝන. සංසාර වසෙන් ඒ හැකියාව කොච්චරක් දියුණුද කියල අපිට තේරෙන. දැන් ඔබ ඔබගේ පාරමිතා ධර්මයන්. චරවැඩිලද නැද්ද කියලාපි දන්නේ. අපට ඒක ගැන කිසිම වැටහීමක් නෑ. හැබැයි අප එක දෙයක් තේරන ොමකක්ද. ඔබට මේ අවබෝධය කරා යන්න පුළුවන් විදියට හේතු පලවල ගැලපීමක් තියනවා. ඒකනි බණහන්ඩ වනත් හිතෙන්නේ. දෙම අපි සමහර කියන දේශනා ටකක් ගැඹුරුයි නමුත්ඒ ගැඹුරු දේශනා හොයාග නැවිල්ලහනා ඉන්නවා. සියල්ලම මෙහිම ගැඹරුනේ නමුත් පින්වත් ය සමහර දේශනා ගැඹුරට පැහැදිලි කරාම, එබඳු දේශනා වෙනුවෙන් පින්වත්නී සමහරා ඉන්නවා බොහෝම දුරබැහැරයිඳලා සැතපුම් ගානක් දුරගෙවාගෙන ැවිල්ලා ධර්මය කියවල යනා ඉන්නවා එතකොට අපට එකක් තේරෙනවා මේ ඒකට බෝම හැකියාවක් තියෙන සහ ගැන උනන්දුවක් තියෙන ඉන්නවා එතකොට දැන් අපිට ඒ උනන්දුව එන්නේ නිකම්ම නෙමි දැන් සමාරවිට මේ සහර අම්මලා ඉන්නවා මේ ධර්මය හුන්තට තේරුම් ගත්තා අය හොන්තට මටහ ගත්තා අය සහ මටහා ගණ්ඩ පුදුමාකාර හදිශ්්‍යයක් සහ වුවමනාවක් තියනය ටහම් බලා තියෙනවා. එතකො නේම හදි්‍යයක් සහ වුවමනාවක් තියෙනකෙන් ඒ අම්මලගේ කතාාවින් පේනෙම කද දන්නවද. ඒ ගොල්ලන්ටර පෙරජීවිතයේ කුසලතාවේ සම්පූර්ණෝ පවතිනෝ. දෙ හැමෝටම හිතෙන්නෙත් නෑ. මෙ සමහර උගත්තා ඉන්නවා. බුද්ධිමත් අයින්නවා නමුත් පටිච්ච සමුපාදය අංගදුලහා මතකතියයා ගන්න බෑ. සමර් වෛද්‍යවරු ඉන්නවා. දන්න වූමනාවත් තියනවා. එකන මේ ධර්මය කොහමරි අල් ගන්න ඕන ධර්මී අවබෝධ කරන්න ඕන ධර්මය ජීවිතයට ගලප ග්ඩඕන කියන වූමනාව තියෙනවා. ඒඒ අවශ්‍යතාව සහර වෛදවරුන්ට තියෙනවා නමුත් පඩික් සම්පාධය අඟගදොලා මතක හිටින්න ඇලුවේ. ඒක අපට එක දෙයක් තේරෙනෝ මේක හෙමනම් මේ අපිහිතන දැනුම අපිහිතන මේ ලෝකයේ තියන පරිචය සම්බන්ධව අවබෝධය කරා යන්න පුළුවන්කමත් නෑ එ අබෝධයක් ගොඩ නගා ගණ්ඩ අපට පුළුවන්කමක් නෑපන්නවනී එතකොට අපිට ඒ හැකියාව මතුකර ගණ්ඩ එකනෑර සංසාරයේ පාරමිතා ධර්ම සම්පූර්ණ වෙලා තියෙන් ඩෝන ඒවාමී බුදුවරුන්ට නං සීමාවක් නෑ නමුත් අපට සීමා සහිතව යම්තාක්දුරට ගුණ ධර්ම වැඩල තිෙන් ලඕන නැතැන් ධර්මි අල්ලන්ඩ බෑ එකන් දැන් සමහර තරුණ ඉන්නවා මටවුරුදු විසේ විසි දෙකේ තරුණන්න ළමයි හම්බෙලා තියෙනවා ඒ අය මේ ගොඩාක් පිරිහිච්චාය සමහර අය මේ පුද්දුම විදිහයට දියුණුව කරා යන්න කැමැත්තත් තියෙන සහ වුවමනාවක් තියෙන එක අනි දැම් මේ ධර්මය පිළිබඳව විශාල පරිචයක් තියනයි මට හම්බෙලා තියෙනවා. ඒකං තේරෙන්නේ එගුල් කාලයක් ධර්මී දියුණු කරපුොයත් නෙමී. කාලයක් බනහලත් නෑ. නමුත් මේ ධර්මි අහගෙන යනකොට. මේ ධර්මී මටත් දියුණුව කරා යන්න පුළුවන් කියලා ඒ අයට අදහසක් ඇති වෙලා තියෙනවා ඒ අදහස්ස නිකම්ම එන්න ඒත් අදහස එන්නේ සසර පුරුද්ධට එතු මේ අපි මේ වාාඩියල බණහන්නේ පෙරජීවිතවලත් අනන්ත කාලයක් බනහලා ඇති නැත්තම් මේ ධර්මී හන්ඩ හිතෙෙන්නෑ ඒන මේ වාඩිවල ඉද හිතෙන්න නැත්ත ඒම අරමී සංසාරයේ ස්වභභාවය සාමාන්‍යකෙනකට තේරෙන් නෑ. සංසාරය එකම දේ නැවත සිද්ධ වෙන්නේ. ඒට අපි න පුනරෘක්තිය කියලා. එකම දෙයක් නැවත නැවත සිද්ධ විමින් පවතිනෝ. ලෝකයේ තියෙන පුනරෘක්තියක්. එකමදී නැව නවත සිද්ධ මින් පවතින හැඩක් ලෝකයේ තියෙන්නේ. එතකොට පුනරෘක්තියක් එ තමයි අපිමි ගණු දෙනු කරගන යන්නේ. එතොට සංසාරයේ පාරමිතා ධර්මයන් කොචර වැඩිලද, යි තරම් ප්‍රමාණයකට දෙවුණු වෙලාද ඒවා මොකක්වත් අපට තේරෙන බුදුරජාණන් සිට තමයි තේරෙන්නේ හැබැයි ඒ පාරමිතා ධර්මම අපි මේජීවිතයේ දියුණු කරන්න පටංගත්තුත් මේජීවිතයේ දියුණු කරන්න පටගතුත් මේ ජීවිතය සත්‍යවබෝධය කරයි යන්න පුළො ොකද පරමිතාවලට තල්වුව ලැබෙන බුද්ධ සාාසනයක් අපිස්සරහතියනෝ වෙනකාලවල් අපිට පාරමී ධර්මයන් දියුණු කරගෙන යන්න පුළුවන් වනාට ඒජීවිතය අවබෝධය කා යන්න්න තරම් බුද්ධවාසනය කම්බෙන්ඩ නැතු ඇති සමර හම්බුඩත් අප දියුණුව කරා යන්න බැඩුවෙන්ඩ ඇති එතකට ැ සංසාරික වසයෙන් පින්වත්නී අපි තුළ සංසාරික වස්සයෙන් ඒ පාරමිතා ධර්මයන් යම්තාක් දුරට දියුණු වෙලා තිබ්බොත් ඒටිකම දැන් ආය දියුණු කරන්න පටන්ගත්තු ටිකම ැද ොකු ධර්මයක් ඔන්නෑ ඒටිකම දියුණු කරන්න පටන් ගත්තත් ඒ බුද්දවාාසනයක් තියෙනක ඇතුළේ අවබෝධී කරයන්න පුළුවන්. බුද්ධසාසනයයක් නැත්තන් සමාට ධානය වගේ කත් දියුණු කරන්න පුළුවන් නමුත් සත්‍යවබෝධය දක්වාම යාාවේනික ගුණධර්ම ශක්තිමත් කරගන්න අපට බෑ. හැබයි වාසනාව කියන දැන් අපි දන්නන්නේ අපේ පෙරජීවිතයි කොච්චර ගුණධර්ම වැඩිලද කොයි ප්‍රමාණයට අපේ ගුණධර්ම තියනද මොකක්ක අපි දන්නන්නේ. ජවිත ගුණ ධර්ම කොචර දියුණ කලාාද ඊට පෙර බුද්ධ සාසනවල අපි කොච්චර ඉපදුණනාද මොක්වත් අපට කිසිම වැටීමක් නෑ. හැබැයි එහෙවා යම්තාදුරට දියුණුවෙලා තියන නිසා තමයි බුදුරජාණන් වහන්සේගේ ධරමය අපට සම්මක වුණේ එකැන මේ ධරමය අපට සම්මක වුණේ අහම්බයක් විදියට නෙමේ. අහමු සිද්ධක් විදිට නෙමේ ධර්මය හම්බෝුණි එතන මේ ධර්මය හම්බවන එකේ. අපි ආෙත් පාරමිතා ධර්ම එක්කම අපිට ශක්තිමත්ෙන්න්න පුළුවන් වනුත්. ඒ ශක්තිමත්ච්ච තැනක අවබෝධය තියෙනවා. එක තමයි වාසිය. ඒ වෙන තැන්වල නෑ පෙන්වත්න. දැන් උදාහරණයක් විදිර දැන්වඔය දස පාරමිතාක වමත් මේ දානම් සීලංචනෙක්කම් මං ප්ඥා. විරයේන පංචමං කන්ති සච්චා මධිට්ා නං කිය කිය දස පාර්විතා තියෙනවාන ඒවා එකඒ කාලවල අප අති ටිකටික වැඩිලා ඇති. අපි දන්න කොච්චරක් වැඩි ලද කියලා ඒවා කොයි ප්‍රමාණයට දියුණු වෙලා තියෙනවාද කියලා මගින් ඇහුවට වැඩ නෑ ඇයි මට හිම එකක් තේරෙන් නෑ ඇතටම හැබැයි ඒවා ටිකටික වැඩිලා තියෙනවා අපේ ඒ කොච්චර ප්‍රමාණයට වැඩිලද දන්නේ නෑ ඒවා වැඩි ල තියෙනවා හැබැයි ඒවා ඔක්කොම එක තැනකට හම්බ වෙන්නේ බුද්සාාසනයක් ඇතුළි බුද්සාාසනය ඇර බෝධිත්වයන් වහන්සේ ගත්තත් බෝධි සත්වයන් වහන්සේට දානපාරමිතාව පුරන්ට ලැබුණේ මේ ඇතැම් ජීවිතවල විතරයි පාරමිතා සියල්ලම දියුණු කරගන්න අවකාසයක් ලැබුණ මාර්තැන්වල සීල පාරමිතාව පුරපු අවස්ථා යනවා නික්කම්ම පාරමිත පුරපු අවස්ථාති නො වර්ග පරමිත පුරපු අවස්ථා යනවා ැයි ටක ඔක්කොම එක තැනකති හම්බ වුණොත් එය අනිවාර්ෙන් මග පලවබෝධය කර යනවා එතුළ පෙරජීවිතය අපිත් මේවා ටික ටික ටිකටික දියුණු කරග නැවිල් ඇති ඒ ටිකටික දියුණු කරග නාපු නිසා තමයි අපට මේ එකම තැනති බුද්ධ සාසනයක් කම්බුණ රුවන්ටයි දෙම උපියන්ටයි අම්මලතාතලඩයි බිරිඳටයි ස්වාමයට අප ඔක්කුටෝම වි එකවැර බද්ධවාසනයක් කම්බුණේ ඒවා යම්තාක් දුරට දියුණු වෙලා තියෙනෝ දැන් අපි මේ එක මිටකට මේටි අරගන එක මිටට මේටික දියුණු කළොත් ඔය පාරමිතා දහය එක මිටට දියුණු කළොත්ඒයානිවාරෙන් මඟ පලවබෝධය කරා යනවා එක අවබෝධය කරා යන එක් තරා විදියක් එක් තරා විදික් බැං දාරයයක් විතිර මෙිම් බල මනි ධානපාරමිතාව දැන් පින්නත්නී මේවා මේ සාමාන්‍යෙන් ධානපාරමිතාව කියලා කියන්නේ අවබෝධය සම්බෝධිය පතාගන තමන්ට අයිති වස්තුව දන් දෙන එක ඒට අපි න දාන පාරමිතාව කියලා. එතකොට මේ ලෝතුරා බුදුබව පතාගන නිකන් දන්දීල විතරක් කරියන්නෑ පින්නත්න. බාහිර භෞතික වස්තුූනුත් දන්දෙන් ඕන ඇසිස් මස්ලී අමුදරුව පවා දන් දෙෙන් ඕන ඒැනේ නම්ම බුදුකෙනෙකුට දාන පාරමිතාව සීමාවක් නෑඒම බුද්ධත්වේ කියැනෙ ම සහාය තත්ත්වයක් කියලා කියන්නේ ඇ සිස්මස්ලේ අම්ු දරක්කම දෙන්න ජවිතයක් දෙන්න නන්තිමටම එකන මේ බුද්ධත්වය පතාගෙන ජවිතයේ පමත් තරින් ලෝඩ එතකොට ඒක ඒක කොච්චන අමාරු දෙයක්ද එතුොට ඒ ඒ විදියට පාරමිතා පිරීමේ කට ප්‍රාථති විදියට මයි බුද්ධත්වේ හම්බුවේ හැබැයි මේ ජීවිතයේ තුළදී පින්වත්නී යම්වෙලාවක යම් කෙනෙකුට ධනපාරමිතාව මේ ජීවිතයේ දියුණු කරගන්න පුළුවන්. ඒක දැනටත් අපි කරගෙන යනවා හැබැයි බුදු කෙනෙක් පෙනුවෙන් ඇස් මස්ලේ අම්ුදරුව ජීවිතයේ පවා දන්දුන්නට අපිට මේ අහත්තේ කනනා න්ඩ ච හරයක් කරන්න්ඩෝ නෑ බලට පුළුවන් දෙයක්තින් ඇස් ලස් ඇසිස් මස්ලේ අම්ඹුදරුව ඔක්කෝොම දඳදුන්නට බුද්ධත්වය පිණිස හැයි අපිට වුවමනාව තියෙන බුදුුවවෙෙන්ද නෙමේනි. අපි බුදුුවෙන් උමනවත් නෑ. හේතු මේ බුදුුවෙන්ට පාර්ථනා කරන එකම පහසු වැඩක් නෙමි. මිනිස්සුන්ට නිකන් රෑයට හිතුනහම මත් බුදුුවන්න ඕන වගේ හිතුලා නිකම් පාර්ථනාව කලාගන්න පුළුවන්. හැබැයි බුදුවෙනවා කියන එක නම් පින්නත්නී. අන්නම්ම රාගන කල්ප ගානක් සංසාරට වැටෙන තත්ත්වයක්. හැමෝට මෙහෙම කරන්න බෑ. නිකම් මිනිසුන්ටයට නින්දෙන් හිතුනනා කියලා බුදු බව පල්තන්න්න බෑ ඒකට වාප්‍ර නිධාන මනෝප්‍ර නිධාන මහාකල්පා සංකය ගනම් පුරාගෙනෙන් ඩෝන. ඒ නිසා මේ යුගයේ බුදු බව පතන්නත් එපා වැඩන්නෑ. එ බුදුවෙඩත් බෑ බුදුනත් අපට මේ කල්ප ගානකින් ප්‍රකෝටි ගානකින් පස්සේ තමයි එහෙම බුදුුවඩ වෙන්නේ. එහෙම අපිට අපි බොහම ශක්තිමත්තායි නෙමෙයි. හැබැයි අපට එක මිටකට මේ පාරමිතාටික අරගෙන මේ ජීවිතයේ දවුණු කරගෙන ගියොත් එයානි වාරිං අවබෝධය කරා යනවා ඒක මිටකට මේ පාරමිතා දහයම මුණ ගැෙන ත්වේ තමයි බුද්ධ සාසනය කිය කියන්නේ මේවා ටික 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 අප අපේ ජීවිතවල දියුණු කර ඇති පොඩ්ඩ පොඩ්ඩ අපි මේවා දියුණු කර ඇති එතු මේවා ටිකටික අපි දියුණු කරගන ගියාට පින්නත්නී අපට මේ ටි එක මිටකට දියුණු කරන්න ැබිච වටිනා අවස්ථාවකට අප එකතු වෙලාඉන්නේ වටින අවස්ථාවකට ටක ක්කම මේ එක මිටකට අරගන පැහදිි කරලා කියන්න කෝමද රහත්වෙන්නේ කියලා රහත්වනෙක කෝමුණන සෝන් වවත් පුළුවන්නන්නේ මේ විටි එක මිට ආර්ගෙන දියුණු කළුත් දැන් දානය ගැන අපිට අඩුවක් නෑ මේ වෙන කොටත් ලංකාව මනිසු දන්දනෙනවා එතවට ඒ දන් දෙෙනකොට පින්වත්න දානය එකම ඉලක්කේ ඇතියාගන්න අමා නිවන දැ ලංකාව මිනිස්සු දන් දෙෙන්නේ බුද්ධ සාසනයක සැබෑ අර්තය හඳුනාගෙන නෙමි එක් ද දෙන්නන්නේ සුගතියන්න්න බලාගෙන එක් මැරිචමිහිකට පින්දෙන්ට බලාගෙන එක්ෝ දෙමවපියන්ට ආශිඩුවාද කරන්න බලාගෙන. පින්න්නත්නී මේක පාරමිතාවක් විදියට මේ එක මිටකට දියුණු කරනෙන බුද්ධ ාසනයක් ඇතුළේ මඟ පලාවබෝධය කරා යනවනං එයා දානි දෙෙන හැම වෙලාවකම අදහසති එෙන් දෝන වහ වහා මේ බුද්ධ සාසනය ඇතුළත මට චතුවාරි සත්‍ය අවබෝධය පිණිස මේ මානසිකව සහ භෞතික වතාරණය අතහැරීමම් උපකාරවේවා කියන අදහසති යෙන් ඕෝන. ඒ අදහසනය අද ලංකාව්‍යයගේ. ලංකා මිනිසුන්ගේ දානය අඩුවක් නෑ ධානය අඩුවක් නෑ ලංකා මිනිසුන්ගේ පාර්ථනාව දුරුවලයි ලංකා මිනිසුන්ගේ ප්‍රාර්ථනාව දුරුවලයි හැම දාමත් දන්දෙනකොට මානසිකම අතහැරදාල කල්පනා කරන්න මේ අතහැරීමී බලයෙන් මට මේ ජීවිතය අතහැරෙන්ට කලින්ම මේ ගෞතම බුද්ධසාාසනය තුළ චතුරාරි සතතිය අවබෝධය කර යන් අවකාශේ ලැබේවාකෙන් අදහසින් අතහරන්ට අතහරිනකොට ඒ අතහරින තත්ත්වය තුළ ගන්නකිෙනනාගේ තත්වෙහි දන්ඩෙපා නිවන් දකිින්ඩ උනාව යෙනවනම් මේ ගුණධරම කොයි මට්ටමින්ද හැදෙන් ඕන කියනෙ එකයි මම කියන්නේ. ගන්න කෙන කෝහම කෙනෙක්ුනත් මත්නය ඉල්ලග නාවත් දෙන එක නවත් අන්ඩපා. කවරු හරි කෙනෙක් ොගොල්ලන්ගේ මොනහරි ඉල්ලග නාවොත් තියන විදිහයට දෙන්ඩ. එයා මොන්න මට්ට මේ කෙනෙක්ුනත් අපට වැඩක් නෑ මොකද දානී විපාක ලැබෙද්දී ගත්තගෙනගේ ස්වභාව බලපානෑ. එයා හිගන්නෙක් වනත් එයා ොර බොරුරනවාන ඒක විපාක යාට තියන්නේ ඒ නිසා පින්වත්නී ඕක ගැන හාත් පසා තැහැරල දන් දෙනවා කියලා. හාත්පසා තැහැරල දෙනවා කවුරු හරි ඉල්ලගෙනාවොත්තේම ඒ ඉල්ලගෙන එන්නේ මගින් දෙයක් කරං යන්න නෙමේ මට අමානිවන සම්බන්ධ තෑග්ග දීලයන්නයි කියල හිතන්ඩ. ඉල්ලගෙන එන්න තරමට සතුටුී ඇතකොට. ඒ ඉල්ලගෙන එන ඕනෑම කෙනෙකොට දෙනකොට, ඒ දී ලයිවර වෙලා පින්නත් නහිතන්ඩ මේක මට මේ බුද්ධ සාසනය තුළ චතුාර් සත්‍ය අවබෝධය පිණි සුපකාර බේවාකෙන් අධිෂ්ඨාන තිරගෙන ඒ අදහ සත්ඇැරල දාඩ ඒ අදහ සත්ඇරල දාඩ ඒ මානසිකව ගොඩ නගා ගන්න අතැහැරීම බුදුරජාණන් වහන්සගේ ශ්‍රාවකයකුට හරි උදව්වක් එක හරි උදව්වක් එතකොට ඒ මානසිකව අතහැරල දානවා කිය එක බුදුරජානන්සික ශ්‍රාවකයගේ බුද්ධ සාසනයක ඇතුළ දන් දෙෙනකොටඒ එක තියෙන්ඩ මෝන කට ඒවිදයට දාන දෙනකොට පින්වත්නී දෙවන එක තමයි සීල පාරමිතාව එතනම එතනම් එක බුද්ධසාාසනයක් ඇතුලේ එක ජීවියයක් ඇතුලේ මේටි ඔක්කම එක මිට දියුණු ෙන්ඩෝන. ඒ දියුණුනොත් අවබෝධය කර යන කාටව නවත්තන්න බෑ. එතකොට සීල පාරමිතාව කියල කියන්න පින්නවත්නී මේ අවබෝධය පතාගන තමන්ගේ සීලයේ දියුණු කරනවා. මේ ජීවිතය මඟ පලා අවබෝධය පිණිස සීලයක් දෙවුණු කරන්න අපිවා අරිය කාන්ත සීලය කියලා මේජීවිතයේ අවබෝධය පතාගන සීලයක් දෙවුණු කරන්නේ එත මේජීවිතය අවබෝධය පතාගන සීලයක් දෙවුණු කරනවා කියන්නේ මොකක්ද මීජීවිතය අවබෝධය පතාගන සීලයක් දෙවුණු කරනවා කියලා කියන්නේ ඉන්ද්‍රී අධදකීම් ටික පදනම් කරගෙන කෙලෙස් හැඳන්ට දෙන්න නෑ ඇසකන නාසේ දෙවකායි මනස පදනම් කරගන කෙලෙස් හැදෙන්ට දෙන්නේ වාමි පන්සිල්වලට එහා ගිය තත්වයන් අටසිල්වලට එහා ගේ ත්වය දසසිල් වලට යාගිය තත්ත්වයක්. ඉන්ද්‍රී අදදැකීමම් ටික පදනම් කරගන කෙලෙස් හැදෙන්ට දෙන්න. ඔතන තමයි අපේ කෙලෙස් මෝරණ තැන සාමාන්‍ය මනුස්සේගේ ගිහිියෙක්ගේ හෝවේවා පැවිද දෙෙක්ගේ හෝවේවා සාමාන්‍ය කෙනෙක්ගේ කෙලෙස් මෝරණ තැන මොකක්ද. ඉන්ද්‍රී අදදකීම තුළ, මනාපමනාපකං හදාගන, ඇලීම් ගැටීම් හදාගන, ඇලීම් ගැටීම් මුලාවීම් තන්නා කිරීම් දක්වා. ඇසහරහා ලෝකය ඇතුළට ගන්නේ නෑ. ඇස ඉදිරියට රූපය එනකොටඒ ඇසඉදිරිටපු රූපය, ඇලීම් ගැටීම් මුලාවීම් තන්නාකිරීම් පදනම් කරගන ඒ රූපය අල්ල ගන්නේ නෑ. ඒක තමයි මෙතන එක මිටකට ගන්න සීලය. ඒක තියෙන් ඕන. ළඟට පින්නත්න්නේී තුන්ව එක තමයි නික්කම්ම පාරමිතාව එත මේටික ඔක්කොම එකම තැනක දියුණු කන්න හම්බිෙන සන්තම බදාසනය කියයෙන් ඒවා ටිකටි ික ටික දියුණු කරන්න හම්බවා දියුණු කර ඇවිල්ල තියනය පිරේ එතවට දියුණු කරලා ඇවිල්ලම කියලා කොහොමද කියන්නේ දියුණු කරලා ඇවිල්ලම කියලා කියන්නේ මේ ධරමිය මේ සම්මක වෙන්න නැත්තා එකන්දැ ඔබ ඔබ දන්න ඔබේ හැකියාව ඔබ දන්න ඔබට එහෙම විික් තින බවවා දන්නේ ඔබට හමවකාශයක් තිය බවත් මොක ඔබට පෙන්නේ මේ ජීවිත කෑමබීම ප්‍රශ්න ඇඳුම් පැළඳම් ප්‍රශ්න රැගේ රක්ෂා ප්‍රශ්න මේ ප්‍රශ්නත්තෙක් ඔබට හිතෙන්නේ ඔබ දක්සයි කියලා ඇත්තන ඔබ දක්ෂයි ඔබට හෙම හැකියාවක් තියනවා ඒ හැකියාව තියෙන නිසා තමයි මේ හෝරාාවද ධර්මය ඔබේ කණට වැටෙන්නේ ඒ හැකියාව තියනවා මිකහම්බයක් නෙමේ මිකහම් සිද්ධියයක්ටමි නිනිම් පොඩ්ඩක්හරි වීරිය කරලා බලනකයි හොඳ. එක මේ වීරිය කරලා බලන එකයි හොඳ. ඇත්තටම මේ කියන කතාවත් එෙක මේ කියන ධර්මයත්තක මාව නිවෙනවද කියලා. පොඩ්ඩක් මේටික කරලා බලනකයි තිේ. එක මිටකට මේ පාරමිතාටික එක පොදයට අල්ලගන ටිකත් දෙවුණු කරලා බලන්න මගේ හිත තුළ කෙලෙසුන්ගේ කැඩිකැඩියයාමක් කෙලෙස්වොලින් මගේ හිතායිංවීමත් මගේ හිතතුළ කෙෙස් එක ගණුදනු කරන ගනුදනු දුරුවලවීමක් තියෙනවාද කියලා. පින්නත්න ටික් දියුණු කරලා බලන්ඩ දියුණු කරලා බල මේවායි එ සහර ජීතවල දාන දියුණු කරන්න ද සහර ජීවිතවල සීලයක් දියුණු කරන්න නැති තාගන්න බෑ. ඔබ දන්නවද මේ නුස්සලෝක උපදින්න සීලයක් දියුණු කළේ නැත්තා. මනුස්සලෝකයේ උපදින්නේ සීලයක් දියුණු කිරීමේ විපාකයකට. සමහර මිනිස්සු දිහා බැලු හම කෙනෙක් යන පුළුවන් මොන සීලයක් දර බලන්න අර් මනුස්සය දිහා එයා කොච්චර පිරිහිච්ච කෙනෙක් ද. මොන්න තරම් පිරිහිච්ච කෙනෙක්ද එහෙම පිරිහිච්ච ජීවිතයක් න තියන යා මුුණ සිල්වතෙක්ද කිය කියයි ඒ මේ ජීවිතයනේ. හැබැයි පින්නත්නී කල්ප ගණන් ඉප දෙමින් මැරමින් මුල හොයන්ඩ බැඩි දීර්ග කාලයක් අපි ඇවිල්ල තියනවා ඒ ගම නිදි බුදුරජාන් වන්ස ලිස්සහ සිල්රක ඇති. රහතන් වහන්සේ අහිස්සරහසිල්රැක ඇැති. ආරියන් වහන්සේ ලයිස්සරහ සිල්රැක ඇති සමහර ජීවිතවල පැවිදි වෙලායින්න ඇැති. එද එහෙම ජීවිතයක් අප තියෙන් නඇති. එ බඳු ජීතයක් ඇතුළේදී තමයි මේ ජීවිතයේ බුද්ධශාසනයක් අපට හම්බෙලා තියෙන්නේ ඒ නිසා මේ බුද්ධශාසනය මනගැහීම කිසිද්ද ආකාරයකින් අහම්බයක් විදිීට සලකණ්ඩෙපා කිස්සිදදු ආකායකින් අහම්බයක් නෙමේ බුද්ධවාසනය හම්බේෙනය එක ඒක පරණ ප්‍රතිලාභයක් ඒ ප්‍රතිලාබයේ තුළ කුසලතාවේ අපිට මතුකරගන්නඩ බැරිවුණොත් ආයත් සසරට එකන මේක ලැබච්ච පරම දුර්ල බවස්ථාව පරම දුර්ල බවස්ථාව මේ සංසාරයේ විධ විදියට කර්මයේ ගහත්දී කර්මය පහර ගහත්දී සත්‍යාවබෝධයට හරිෙන විදියට ඔබේ ජවිතය බට හම්බෙලා ඔබට ආයතනටික හම්බෙලා සත්‍යාව බෝධයට හරින විදියට එතු මේ මේ ජීවිතය හරි පුදුමයි පන්න පන්න ගහනදේ කරර්මය උද සැපහසු වාහන එක කෙනෙක් යද්දී මුට්ට කරගහගන කිලෝ ගානක් කරියතියාගන ඒ පාරෙම මිනිහෙක් යන මට්ටමට මේ කර්මී විධ විදිහයට පහරගහනෝ එතුොට එබඳු මට්ටමත් තුලදී ධර්මයට ඉඩක් නෑඒවගේ පාරක මුට්ට කරගහන මට්ටමක් න්තියෙන්නේ හරකෙක් වගේ නිකං මේ බරාධින මට්ටමක් රන්තියෙන්නේ අපිට පින්වත්න අපට ධර්මීයටට විවෘත වෙනවා කියනෙ ලේසි වැඩක් නෙම නමුත් අපේ ජීවිත එහෙම නෑ අපිටත් ප්‍රශ්න ඇති එකඒ එක මෝස්තරයේ ප්‍රශ්න පිට ඇති නමුත් මේ ලැවිච් අවස්ථාව එසේ මෙසේ අවස්ථාවක් නෙමින්ඒ එකන මේක වටින අවස්ථාවක් එතුට එක මිටකට මේ ටික දෙවුණු කරලා බලන කොට නිවෙනවද නැද්ද කියලා තමන්ටම බලාගන්න පුළුවන්. මරණයට පෙර එතකොට දැ නික්කම්ම පාරවිතාව කියැන තුන්වෙන එක. නික්කම්ම පාරමිතාව කියල කියන්නේ මේ අවබෝධය පතාගෙන වස්තුකාමයයි කෙලෙස්කාමය අතහරිනකම. එක පානවිිතාව. ඒක මේ ජීවිතයේ අපිට දියුණු කරන්න පුළුවන්. අද දානසීලත් එක් නිම් නෙක්කම්ම කියල කැන කාමයන්ගින් වෙන්නවුුණු ස්භාවය. වස්තුකාමේ පස්සෙල් ලොහු බඳින් නැතිකම. කෙලෙස්කාමය තුළින් හිත තුළට ගොඩනැගෙන කැමැත්ත, යථර්ථයක් කියල එළිය ෝකයේ බලන්න නැති මට්ටමට ඔබේ ඇතුලාන්තේ වෙනස් කරගත්තුත්. සමහරට මේ ජීවිතය අරහත්වේ කරාමබට යන්න පුළුවන්. ඒ ගුණධර්මනය ලංකාව විනිසුන්ගෙදැයි. එකැනෙමි නික්කම්ම පාරමිතාව කියලා කියන්නේ අවබෝධයට අවබෝධය මුල්කරගෙන වස්තුකාමයේ සහ ක්ලේසකාමයන් බැහැර කරලා නයිස්ක්‍රම්මියයට එකතු වෙනවා නික්කම්මයට එකතු වෙනවා. එතකොට ඒතන ඒක මතුවෙන්නේ කාමයන්ගේ ආදීනව දකින තැනක ඇතුර කාමයන්ගේ ආදීනව දකින්න පුළුවන් විදිේ ධර්මයක් පට තියෙනවා. ඇතුර බුදුරජාණන් වහන්සේ ගිහි ගිහිජීවිතේ ගතකරන කෙනෙකුඩාත් පැවිදිජීවිතේ ගත කරන කෙනෙකුඩත් කාමියන්ගේ ආදීනෝ පහැදිලිර යෙනවා ඉතින් අපිට දැන් අමුතුවිෙන් කරන්්ඩ දෙයක් නෑ බුදුරජාණන් වහන්සේ නෙක්කම්මයේ ස්වභහාපයක්ත් කාමයන්ගේ ආදීනවත් පැහැදිලි කරලා තියෙනවා සිහිය පිහිටු ගණ්ඩු විතරයි තියෙන් සිය පිටුවා ගණඩ විතරයි තියන්නේ මේ ඇසකණනාසේ දිවකාය ඔස්සේ කාමයන් පස්සේම ලුහ බඳිනකමක් අපට තියෙන්නේ ඒ වගේම තමයි අපේ හිත ඇතුළේ කලේසකාමයකුත් වැඩෙනවා. කැමැත්ත පදනම් කරගන කල්පනාරර කල්පනා කරකර ඉන්නවා අපි. කැමැත්ත පදනම් කරගන කල්පනාකරකර ඉන්නවා. ඒ කල්පනා කරකර ඉන්න එක යථාර්ථයක් කියල හිතාගෙන ලෝකයේ දිහත් බලනෝ. කල්පනා කරන විතරන් නෙමේ. ඒ කල්පනා කර කර ඉන්න මට්ටම තමයි කලේසකාම. ඒ කැමැත්ත පදනම් කරගෙන ලෝකයේ ගැන කල්පනා කර කරනවා විතරන් මේ කැමැත්ත පදනම් කරගෙන ලෝකයේ ඇසුරු කරනවා. ලෝකයේ දිහා බලන මට්ටමකුත් අපට තියෙනවා. අන්න ඒ මට්ටමින් අයිංවෙන එකට අපි කියනවා නෙක්කම්ම පාරමිතාව කියලා මේක එක මිටකට දියුණු කරන්න පුළුව. ඒ ඇන හාත් පස අතහරිනවා ඒත් එක්කම පින්නත්නී ආයතනහයේ දමනයක් කදාගන්නවා. කැමැත්ත පදනම් කරගෙන ආයතන හයිං ලෝකයට විසිරින්නේෑ සිතින් කැමැත්ත පදනම් කරගෙන කැමැත්ත යථාර්ථයක් බවට පත්කරගණ්ඩ කැමැත්ත පදනම් කරගෙන ලෝකයේ දිහා බලනකමනවත්තල දානෝ. ඉච්චනයි කරණ්ඩ ඕන දෙ බලන්න මීත් මේී දක්වාම කරණ්ඩඕන දේ ඔබ විසිංකරගණ්ඩ ඕන දෙයක්. ඔබ විසිංකරග්ඩ ඕන දෙයක්. ඒක ලෝකයේ කාටවත් කරලන්න පුළුවන්කමක් නෑ. හතරවිනියක ප්‍රඥාව දානන් සීලංචනෙක් කම්මං පඤ්ඥා විරේන පංචමං හතරවිනික ප්‍රඥාව ප්‍රඥාවෙන් ලෝකයේ විමසනකම තියාගණ්ඩ එක හතරවිනික. ප්‍රචඥාවෙන් විමසනකම. උපෝමත ප්‍රඥාවන් විමසන්නේ දැන් අපට ප්‍රඥාවෙන් විමසකණ්ඩ බෑනී අපි මෙච්චරකල් ලෝකය සම්බන්ධ ප්‍රඥාවෙන් විමසලනෑ. එතුරට ප්‍රඥ්ඥාවෙන් විමසනකොටයාට තේරෙනවා මේ ලෝකය කියල කියන්නේ මම ලෝකයේ අද්දකිනවා කියන්නේ මගේ ඇතුළේ නාමරූප ධර්ම ටිකක් පහලවීමක් ලෝකේ අද්දකිනවා කියල කියන්නේ මගේ ඇතුළේ ස්කන්ධ ටිකක් පහලවීමක් ලෝකයේ අදදකිනවා කියල කියන්නේ ලෝකේ අදකිනවා කියල කියන්නේ ස්කන්ධ ධාතු ආයත ට ටිනක් එක ගණුදුනු කිරීමක් සත්‍ය වසයන් ලෝකයේ කියලකත් නෑ සත්‍ය වසයෙන් මමායිනයෙන් ගණ්ඩ පුළුවන් දෙයක් ලෝකේ නෑ. මම මගේ කියලා ගණ්ඩ පුළුවන් ලෝකෙ මුනොවත් ඇත්ති නෑ. අපි හිතාගනින්වා මගේ කියලා ගණ්ඩ පුළුවන් කියලා එච්චනයි. ඒක සත්‍යය වසයෙන් මමායිනෙන් ගණ්ඩ පුළුවන් මොකුත් නෑ මමායිනෙන් ගණ්ඩ පුළුවන් ලෝකයක් ඇති බවට මගේ අවිද්‍යාවට මගේ මෝඩකමට මම එහෙම හිතාගෙනඉන්නවා එච්චරයි. ඒක මගේ හිතලුවක් ලෝකෙහිෙම යථාර්ථයක් නෑ. මම මගේ කියලා මම හිතාගෙනන්න මට්ටමක් තියනෝ. ලෝකේට එහෙම මට්ටමක් අයිති නෑ. ලෝකයේ තුළ පවතින්නේ අනිත්‍යතාවේ මත ගලාගෙන යන ස්වභාවයක්. දුකමත ගලාගෙන යන ස්වභාවයක්. අනාත්මය මත ගලාගෙන යන ස්වභාවයක් ලෝකේතියෙන්නේ. අනිත්‍යය දුක්ක අනාාත් මේේ මත ගලාගෙන යන ලෝකයක් තියෙන්නේ. එහෙම අනිත්‍ය දුක්ක අනාත්මේ මත ගලාගෙන යන ලෝකයක් මගේ මගේ කියලා මම හිතාගරන්නවා. මම හිතාගරින්වා. මගේ කියලා මට ඕන විදියට මේ ලෝකයේ පින්වත්නී මොනොවද තියාගන්න පුළුවන් ගුණේ. මොකුත්ති්‍යයාගන්න බැරුණ. අඩුම ඕගොල්න්ගේ රූපේත් ඕගොලන්නට තියගන්න පුලුවන්ද. ඕගොල්ලන්ගේ වසගේ එලිය ලෝකේ නෙමෙයි. ය රූපයේය ඕගුල්ලම නත්තු කරනෙනනි. ඕගොල්ලු කවන එකනේ ඔගොලු පෝන එකනේ ඔගොලු අන්දල කරලා තියාගරින් එකනේ. ඔය රූපයවත් ඕගොල්ලු මම මම කියල හිතාගෙනින්නේෙ පෝලාර්ක හැඟීම තින මේ රූපේයටනේ. ඔය රූපේවත් ඕගොල්ලන් ඕන විදියට තියාගන්න පුළුවන්ද. එල්ලිය ෝකයේ නෙමි. මගේ දරුව නෙමි මගේ ගෙදර නෙමි. මගේ ඉඩම නෙමි මගේ කුඹුර නෙමේ ඕගොල් අන්ගේව රූපේවත් ඕගොල්න්ගේ වසන්ගේ තියාගන්න පුුවන් වුණාද. යා ගණ්ඩ පුළුවන් කියල හිතාගෙන අදත් වැඩ කරනවා. මේවෙලාවෙත් වැඩ කරනවා. නමුත් එක මිනිහෙක්වත් ඒක හෙමතියාගෙන නෑ. එහෙනම් ලෝකයේ මමායිනයෙන් ගණ්ඩ පුළුවන් මොනවද තියෙන්නේ. ලෝකය තුළ තියනෙ නාමරූප ධර්මෝල ඇතිවීමක් නැතිවීමක් විතරයි. ඇතිවීමක් නැතිවීමක් අන්තියන්නේ ඇතිවෙච්ච තැන නැතිවෙල යනවානන් එක අනිත්්‍යයයි. ඒක මගේ කියලා ගණ්ඩත් බෑ, මම කියලා ගණ්ඩත් බෑ, මගේ ආත්මී කියලා ගණ්ඩත් බෑ අනාත්මයි අනාත්මයි කියල දකිනකම තමයි ප ප්‍රඥාපාරමිතාව කියන්නේ. ඒක අපිටඒ මිටකට හු වෙන්නේ බුද්ධසාසනයක විතරයි. මේ දක්වාම කිය පුික ඔක්කොම මේ එක ශවාසනයක් ඇතුළේවැඩන්න පුළුවන්. හැබැයි බුද්ධසාාසනයක් නැති කාලක මේවා එක දෙකද වුණු කරන්න පුළුවන්. ඒනිසා ස්වාධීනව නැගිටලා කෙලෙස්සුන්ගේ නික්මීමක් ගැන දහස ගණ්ඩ බෑ. ක හිෙනම් අපට තියෙන්නේ කාලාන්තරයක් තිස්සේ දියුණු කරගනආපුමේ පාරමිතා ධර්ම එක මිටකට එක පොදයට අරගෙන දියුණු කරන්න එච්ச்சරයි හතරවිනක ප්‍රඥ්ඥාපාරමිතාව ප්‍රඥ්ඥා පාරමිතාව කියල මේක දියුණු කරන්න කියලා හිතාගෙන පින්වත්න්නේ ලෝකයට ගිහින් මොකත් පොත්පත් කියවල කරන්න දෙයක් නෑ මමායනයෙන් ගණ්ඩ ලෝකයේ කිසිවක් නැති බව ප්‍රඥ්ඥාවෙන් අවබෝධ කරගඩ විරයි තියෙන් එචරයි මගේ වසගේ පැවැත්විය හැකි ලෝකයේ කිසිවක් නැති බව ප්‍රඥ්ඥාවෙන් අවබෝධ කරගණඩයිතියෙන්න්නේ. අනිත්‍යයදේ අනිත්‍යය හැටියට දුකදේ දුකහැටියට අනාත්මදේ අනාත්ම හැටියට එක සිතිං වටහා ගණ්ඩයිතියෙන්න්නේ. ආස්වාදය ආස්වාදය හැටියට ආදීනව ආදීනවය හැටියට නිස්සරණය නිස්සරණය හැටියට එ හිතකින් අවබෝධ කර ගණ්ඩයිතියෙනෙ අන්නේ එකට අපි කියනවා ප්‍රඥාව කියලා ප්‍ර්ඥාව දෙැබලන්න මෙතැඩනකම් අපි කියාපුටික පුළුවන් තරන් අතහරිනවා ගන්න කෙනා මනාදහ සිංහාවත්කමක් නෑ දෙන එක නවත්තන්න එ හිඟන්නෙක් වුණනත් හොරෙක් වුණනත් අපි වැඩක්න එයාගේ ස්වභාවේ මත මම දෙනේකේ විපාකේ තීරණය වෙන්නන්නේ එනිසා මොනමටමින් ආත්කක්නෑ ඔත්තනම වරදිලානය පිට තියෙන්නේ. කවුරු හරි ඉල්ලග නවත් කීයක් හේතු හොයෙනවාදේ මනුස්සයගේ. කීයක් හේතු හොයෙනවද. හිංඟමන් යදින මනුස්සේකුට රුපියල්දයක් දුන්න කියලා ඔබ සිංගමනට වැටෙන්න්නේෑන. නමුත් කීයක් දේතු හොයෙනවාද. නමුත් ඒතුළින් ඔබගේ ලෝකෝතර දියුණුවට ලැබෙන තල්ලු ඔබට කවදාවත් වැටහිෙන්නේන. පුද්දුම තල්ලුුවක්කම්බයන්නේ ඒක කවදාවත් නතර කරන්නපා බිගැනමින් නිර්වාණගාමී මාර්ගයට පුද්ම තැල්ලුවක් ොද දානය කියනකොට ලං මිනිසුන් ගොලුවට එන්නේ හාමුදුරුවන් දෙන ංික දාන එකන දානය කිය ඒකටම නමී පින්වන්නේ දාානය කියන්නේ අත හාත් පස අතහරිනවා හාත් පස අත හැරලා දෙනෝ එතන්ට ඔබේ හිත පොළබෝගන්ඩ ඊළඟට සීල පාරමිතාව කියනකොට ආයතනිික දමනය වර්තමාන කෙලෙස්ෙක්ක ප්‍රධාන වසින් ගනු දෙනුවෙන මට්ටම කෙලෙසේ උපද්ද වන මට්ටමීදිම සංසුන් වෙනවා නික්කම්ම පාරමිතාවකවිර වස්තුකාමයයි ලේසකාමය අතැරලදානෝ හිත තුළ කැමැත්ත ඇතිවනාට පස්සේ කැමැත්ත තියාගන හිතල හිතල හිතලා ඒ කැමැත්ත ඇතිවෙච්ච ලෝකයේ දිහා බලලා ලෝකයේ පස්සේ දුවනකම අතහැරලදානවා නෙක්කම්ම එද මිටිකුක්කම එක තැනක වැඩු තරහත් න මේ පාරිිතා විටන් ට ිටි විට ැනින් තන තැින්තන ජීවිතවලද ටිගටික දවුණු කරගෙනාපු අපිට එක්කම තැනකදිමේටි ක්කම හම්බේලාද බුද්ධශාසනයක් ඇතුළේ. මෙතන කියනවද පන්සලි ගිහි ඉන්ට ඕන කියල එකක් නෑ. මෙතන කියනවද පන්සලි ටයිල් අලනක් ගැන නෑ. මෙතන කියනවද පන්සලි ගටාරකුල්ුණු හදනකක් ගැන නෑ මික්කම ඇතුළ වෙනස්කර ගැනීම ගැන ඇතුළ වෙනස් කර ගැනීම ගැන වැඩටික එකම තැනකදී කරන්න ලැබි්චමි අවස්ථාව මග හැරුණොත් යයි කවදා මෙහෙම අවස්ථාවක් කේද ලබි දන්නේ. කවදා කොහොම මෙබන්ඳු අවස්ථාවක් ක අපට ලැබේද ලබි දන්නේ ඒකයි මේ බුද්ධසාාසන වටින්නේ.ඒරක ප්‍රඥ්ඥාපාරමිතාව යැන අස්සාදාදීනව නිස්සරණ ස්කන්දායතන ධතු අනිත්්‍යදු කනනාත්මෝසින් දකිනකම ප්‍රඥාවන් හඳුනාගන්න කම එකතියා ගන්නවා ඒවි බලන්න කොල් ෝක කොච්චර නිවෙනවාද කියලා. බලාග රිද්දි නිවෙනවා අප රාධි වී බුද්ධසාාසනී මඟ හැරුණුොත් කියලා හිතේක දෙදවුණු කරඩාවවුත් එ මේ තමතමන් කරගණ්ඩෝ නේවා ඊළඟට පස්සනකතමයි වීරිය පාරමිතාව එතො ඒකාලේ බෝධි සත්්‍යන් වහන්සේ නොයක් වීරිය පාරමිතා දෙවුණු කළ නත් අපට මේ වීරියත් මෙතනම දියුණු කරගන්න අවස්ථාව ලබෙනවා. මෙතන වීරිය කියල කියන්නේ පින්නත්නී මේ වීරිය පාරමිතාව කියන එක අර්ථයේ තමයි සම්බෝධය පිණිස අවබෝධය පිණිස ආත්මාර්ථ පරාර්ථ සාධනයේ පිණිස පසුබෑමක් නැතුව වීරිය කරනකම. මෙතන වීරිය කියන්නේ ආත්මාර්ථය පරාර්ථය වෙන වෙන්නම එක බුදු කෙනෙක් කරන මටම මෙතන වීරිය කියල කියන්නේ, තමා තුළ කුසලේ උපද්ද වඩ දැන්වීරිය කරනෝ. ඒ වීරිය පාරමිතාවේ උච්චත මවස්ථාව. නවෙලාවේ කුසලේ උපද්ද වඩ වීරිය කරනෝ. මේත මේවෙලාවේ අකුසලය මඩින්ඩ වීරිය කරනවා. කුසලේ කිය අනෙම කක්ද කුසලේ කියල ඕගොල්ලු හිතාගෙනන්න මට්ටම එකක් නෙමේ කුසලේ කිය කියන්නේ කුසලයකයන්නේ පින්වත්නී තමා තුළ බොජ්ජංග ධර්මටික උපද්දෝ ගන්න එක සති සම්බෝජ්ජංගය ධම්ම විජයේ සම්බොජ්ජංගය, වීර්ය සම්බොජ්ජංගය, ප්‍රීති සම්බෝජ්ජන්ගේ, පස්සද්දි සම්බෝජ්ජංගය උපේ සමාධ සම්බෝජන්ග, උපේක්කා බොජ්ජග එක බෝජංගහ තක්තියෙනවා. ඒවා අපිට අමුතුුවෙන් හොයන් දෙයක් නෑ බුද්ධ දේශනාවල තියෙනවා. ඒටික දියුණු කරන්න වීරිය කරන මට්ටම. ඒවගේම තමයි පින්වත්නී ඔබ ධර්ම මාර්ගීන් විසිවෙලා නැවත සංසාරට කැරකිලා මැටින මට්ටම තමයි, ඔබගේ ඇතුළේ තියන නී වරණ ධර්මටික, කාමච්චන්දය ්‍යාපාදේ තේ මිද උද්ච කුක්කුජ විිචා කියන ටික. ඒ ටික මඩින්ඩ වීරිය කරනවා බොජ්ජංගටික උපදවඩ ීරිය කරනවා. අන්න එක තමයි එක මිටකට වීරිය පාරමිතාව දෙවුණු කරද්දී ඔබ දෙවුණු කළ යුතු ආධ්‍යාත්මික ප්‍රවේශය ඔබ දියුණු කළ යුතු දේ. රිය පාරමිතාවත් එක්ක ඉතුරු සියලු පාරමිතා මුණගැහෙන තැනදී ඔබ කළ යුතු වීරයේ පමණයි. මොකක් වත් තාය කරන්න නෑ. කුසලේ කුසලානං උපසම්පදාය අකුසලානම් පහනා එච්චරයි. කුසලය වනාහි බොජ්ජංග ධර්මටික අකුසලේ වනාහි නී වරණ ධර්මටික. මේවෙලා වී නී වරණ ටික මැඩිලනං. මේවෙලා වී බොජ්ජංග ධර්මටික ඉපදිලා නං එයාග කුසලේ සම්පූර්ණයි පින්නොත්න. කුසලේ වෙනුවෙන් එයා ආරාමවල පන්සල්වල කුටිවල හාමුදුරුන්ග ඇසුරි පොත්පත් පෙරලගන වෙන්න කළ යුතු කිසි වක්වත් නෑ පින්න්නොත්නී. එයා කරන්න මොකක්වත් නෑ. මොනවත්මයේ පුද්ගලයා කරන්න නෑ. එතකොට එහෙමනං අපට එක දෙයක් පැහැදිලි වෙනවා. වීර්ය කියනකොට, පාරමිතාව කියනකොට එක්කම තැනකදී පින්නවත්නී අපට බුදුරජාණන් වහන්සේ වදාළ බොජ්ජංග ටික උපදවා ගැනීමටත් නීවරටික මැඩ පැවැත්වීමටත් අපි තුළ මේ බෙලාබේ කොච්චට ීරී තියෙනවද එ පමනකින් වීරිය ප්‍රමාණුවත්. ය මොක්කටවත් වීරිය කරන්න නෑ මොකද අපිට බුදුරජන් වන්ස වදාල ප්‍රමාණයට ධර්මී දියුණු කළාම ඇති. සමහරයින්නවා මේ කාලේ නිකම් බුදුරජනසිත් වදාලා වට වඩ නිකන් දියුණු කරන්න හදනවා එහෙම කරන්න බෑ එහෙම කරන්න පුළුවන්නම් අපට බුදුරජාණන් වහන්සේ එකත් කියල දෙනවා කරන්න පුළුවන් මටමට කරන්න කරන්න බැරියවා කරන්න යන්න එපා ද මේ කාලයේම කරන්න බැරිව පැසේ දුවනව සමහරය කරන්න බැරව කරඩෙපා අපිට කාලයක් නෑ බොහම පොඩි කාලයයිතියෙන්නේ ඊළඟ එක තමයි ක්ෂාන්තිපාරමිතාව ක්ෂාන්තිය මොකද චාන්තිය කියල කියන්නේ ඉවසීම කියනක ඉවසීම එච්චර තපසක් නෑ ලෝකේ ඒකට ධර්මීතින කන්තී පරමන් තපෝතිතික්කා නිබ්බානම් පරමං වදන්ති බුද්ධා කියලා කන්තිී පරමන් තපෝති තික්කා මහනිනී ක්ෂාන්තිය තමයි ලෝකයේ වටිනාම තපස කියල යතුමක් තියෙනවා ක්ෂාන්තිය ඉවසීම ඒ ඇනි පාපී අකුසල් විතර්ක ඇති වෙනකොට ඉවසඩිපා පාපි අකුසල් විතාර්ග ඇතිවෙනකොට ඉවසන්දපා. ධර්මයක් දියුණු කරගෙන යනවනං අව්ව වැස් පවා ඉවසන්ඩ වෙනවා බහට බඩගින්න පිපාසේ පවා ඉවසන්ඩ වෙනවා ඉවසීම කියනෙ එක ධර්මමාගයට අත්‍යවශ්‍ය දෙයක් ඒ එක නැත්තන් ධර්මමාගිසිරටයන්න බෑ. ගීෙක් ෝවේවා පැවිද දෙෙක් ෝවේවා ඒ පුද්ගලයාට ආයතන අහයතුලින් අදදකින් අත්දක මිසරක් කලමෙන මට්ටමක් ්‍රන්තියෙන්නේ එයාට ධර්මයල්ලන්න බෑ පැවිදදෙක් වුනත් බෑ පැවිද දෙෙක් වුණනත් බෑ. ශාන්තිය කියනෙ එක එක න කාම විතර්ක ව්‍යාපාද විතර්ක හිංසා විතර්ක පාපී අකුසල් විතර්ක ඇති වෙනකොට ඒ විතර්කත් එක්ක ගණු දෙනු කරන්න නැතුව ඉන්න මට්ටමට තමාතුළ ධර්මයත් එෙක්ක ඉවසාගන සිටින හැකියාවත්තියෙන් ඕන. එක නැත්තන් ධර්මී ඉසරහටයන්න බෑ. ධර්මී ඉසරහට යන්න බෑ. මේ ඉවසීම කියනෙ එක ධර්මාර්ගට හරී වැදගත් දෙයක්. ඉවසීම කියනකොට මේ තවත් කෙනෙක් බණනකොට ඉවසගෙන එක. ත්ෙනෙක් ගණකොට වගින්ෙක වගේ තැනකින් අල්ලන්ඩපා විතරක ගොඩනැගෙන කොට අක්කුසල් විතර්ක හිත තුළ ඇති වෙනකොට ඒ අකුසල් විතර්කයට ඕනෑ දෙයක් කරන්න කියලා හිතට ගලන්ඩ ඉඩදී ලබින්නවත් බලාගෙනන්න කමක්තියා ගන් දෙපා ඒක තමයි ලෝකයේ සැබෑම විවසීම කියල කියන්නේ ක්ෂාන්තිය කියල කියන්නේ අන්නේ එකටයි ආත්මාර්ථයේසා පරාර්ථය පිණිසේ ක්ෂාන්තිය මතුකර ගන්ඩ ඊළඟක තමයි හත්්‍යනයක සත්‍යය පාරමිතාව සත්‍යය පාරමිතාව එතුළ මේ සතතිය සම්බන්ධව එක එක කාලවල අපට හම්බෙන් නැති හැබැයි මේ කාලේ අපට පරමාර්ත සත්‍යයක් කම්බෙ ලතිේ නොකක්ද චතුරාරි සතතිය. මේ බෙලාවෙ චතුරාරි සතතිං වීමසඩ ලෝකේ. ලෝකයේ දුකක් වසියෙන් වටහා ගණ්ඩ. මේ දුක තන්නාව මත අවිද්‍යාව මත උපාධානය මත හැදනව කියලා දකිින්ඩ. තන්නාව හිතේ නැත්තං අවිද්‍යාව නැත්තං උපාධානයේ නැත්තං ලෝකයේ දුකක් නෑ කියලා දකිින්ද. ඒ වෙනුවෙන් අපට බුදුරජාණන් වහන්සේ බෝධිෆාක්ෂික ධර්ම දියුණු කිරීම තුළ ප්‍රතිපත්තියක් පැහැදිලි කලා කියලා ප්‍රතිපත්තිය දකින්න අන්න ඒක තමයි පින්නත්නී බුද්ධ සාාසනයක් ඇතුළේ සත්‍ය පාරමිතාවට ලැබෙන කඩ ටිකටික දියුණු කරන්න ති සංසාරී ද මීටික ඔක්කම එක තැනකද හම් වෙලාද විසිකරන්ටපා මීටික දියුණු කරලා බලන්න කියනවට මාස දෙකක් විදර කරලා බලන්න කෙලෙේ සඩුවෙන් ඇද කියලා එතවන මේ සත්‍යය පාරමිතාව කියනකොට සංසාරයේ බොරු නොකයා සත්‍යවාදී වඩ අවස්කාසේ ලැබෙන්ඩ් ඇති. ඊට පස්සේ තමාන් තුළ නැතිගුණ පෙන්න්න නැතුව තියන තත්ත්වයන් හවා දක්වගෙන ඉන්න අවකාසය ලැබෙන්් ඇති. වරද හඟවන්නේ නැතු වරද ප්‍රකටර ටමට සත්‍යවාදී වෙන්ඩඇති සංසාරයේ. ඒ සංසාරය එකක මට්ටමින් අපට සත්ත්‍යය පුහුණු කරන්න ලැබි චවස්තාව. නමුත් සත්‍යය සම්බන්ධ ගැඹුර ස්පරස කරට ලැිචි බුද් සාසනයක්තින නොකද සත්‍යය පරමාර්ත සතතිය. චත්තුරාරය සතතිය ඒ චතුරාණ සතතියෙන් විමසන්න පුළුවන්ගුණොත් මේේ වෙලාවේ. ලෝකයේම දුකක් වසයෙන් වැටහුණොත් ලෝකෙම දුක සත්‍යය විසේ සංග්‍රහ කරලා බලන්න පුළුවන්කමක් ඇතිවුුණොත් ඒ දුර්ල බයි පවත්නී. ඒ හැමදාම ලැබෙන් නෑමයි එක දුර්ල බයි. සත්‍යය පාරමිතාව ගැඹුරිින්ම දියුණු කරන්න ලැබිත්් අවථාව තමයි බුද්ධාසනය කියන්නේ. සතති අතර කූට ප්‍රා්තියට එකතු වෙන්න ලැබිලා දුකත් සමුද නියෝධත් මාග්‍යයක්ත් ඔස්සේ විම සඩලවිලා. හැම දාම ලැබින් නෑ එක. එක ලැවිලාද ඒ ලැබීම වටිනා අවස්ථාවක් විදියට පුළුවන් තරන්ඒ සත්‍යය චතුරාර්ය සත්‍යයෙන්ම ලෝකයේ විමසනැහැකියාව ගොඩනගා ගණ්ඩ. ඊනඒක තමයි අිෂ්ඨාන පාරමිතා වම් මේ වේගයෙන් කියාගෙන යන්නේ අපිට කාලීවර වෙලා තියෙන නිසා. අධිෂ්ඨාන පාරමිතාව ද අධිෂ්ඨාන පාරමිතාව කියන්නේ කළ යුතුදේ නොකළ යුතු දේ පිළිබඳව වෙනස් නොවන ආකාරයට ඒකායන ඉලක්කෙන් ඉසරහට යනයක මෙතන ධර්මීනං අපේ කර කියනවා මේ එරදි පාද ධර්මයක් අධිෂ්ඨානය කරගන්නවා කියලා චන්දචිත්ත විරිය විමන්සා අමා නිවනට පත්වෙනකම් පස්සට බහින්නේෑ. මඟ පල අවබෝධය කරා යනකම් ඔන්න බාධකයාවත් පිටිපස්සට නැති තරමට අධිෂ්ඨාන සීලී බවක් හදා ගණ්ඩ. අදිිෂ්ටාන ඒ අදිි්ඨානය වෙනද ගණ්ඩ බෑ බුද්ධ ාසනයයක් නැතිවෙලාව ගණ්ඩ බෑ. බලවත් කැමැත්තක් තිබත් සාසනයක් නැත්තන් කරන්ඩ ඕනද නොකර්ඩ ඕනද වැටහිෙන්නේ. බලවත් වීියයක්ක් තිබත් කළ යුත්ත නොළ යුත්ත බුද්ධ සාසනයක් නැත්තන් අපට ේරෙන්න මුඩ ෙහිම වාද නො පිනැකිටින්න්නබ. ඒවගේ පින්නත්න බලවත් වීරයක් තිබ්බත් වැඩක් නෑ කළ යුත්ත නොක යුත්ත නැත්තං. මේ කළ යුතුයි මේකල් නොකළ යුතුයි. මේ දම්මා කුසලා ඉමේ දම්මා කුසලා මෙයි සත්‍යය මෙය යසත්්‍යය කියලා ලෝකයේ සත්‍යස්ථත්තිය කුසලයකුසලය වටහා ගණ්ඩ තෝරාගණඩ, තෝරාබේරගන්ඩ බැරිනං පිවත්නී බුද්ධ ශාසනයක් නැති තැන කොච්චර වීරියක් තිබ්බත්. ොන්න තරම් අදිි්ානයක් තිබතරන්නේ අධිෂ්ටානය මල් පලගන්න ගන්ට මෙබ්බඳු කාලයක් යි කවදාවත්තින්නේ කවදාවත්තින්නේ අම්මා නිවන ගැනම අධිෂ්ානයක් කර ගඩ ඒ අමානිවන ගැන අධිෂ්ටානයක් අදාගන ඒ අමානිවනට අදාල තමතමන්ගේ සිත ගොඩනගෙන තා කාලයක් අධිෂ්ටානය පසුබස්ස වන්ඩිපා ස්්ාි පසු ස න්ඩි ඒ ප්‍රතිබල ලබාග්ඩ පුලුවන් කාලයෙක ඉන්නේ. සමහර කාලවල වීරිය තියෙනවා. සමහර කාලවල චන්දේතියනවා. සමර කාලවල වීමන්සනයේ තියෙනවා ධර්මය නෑ. එයා විමසනවා විමසන්ට ධර්මයක් නෑ. වීරිය තියෙනවා වීරිය කරන්න ධර්මයක් නෑ. චන්දේතියෙනවා කැමැත්ත හදාගණ්ඩ ධර්මයක් නෑ. නමුත්මකාල හමද. අපගේ බුදුරජාණසු වදාල විශ්මිත ධර්මය, අබමල් රේනුවක් වත් නිවන්මාර්ග යටයන්නේ නැතුවමිකාල තියෙනවා අධිෂ්ඨාන සීලී වෙන්ඩ යිතියනෙන වර්තමානය තුළ ඊලක තමයි මෛත්‍රී පාර්මිාව නව වෙන එක. මෛත්‍ර පාර්මිතාව කියල කියන්නේ මේක බෝහම ගැඹුරක් තියෙනෙක් අන්‍යන්ගේ සැ දැම එක අදහසනං අන්‍යන්ගේ සැපේ වෙනුවෙන් මෛත්‍රී සහගත වෙනවා කියන එක ෝකකාර්ත සංසිදධ වෙනුවෙන් මෛත්‍රී සාගත වෙනවා. තමන්ගේ හපත වෙනුවෙන් මෛත්‍රී සාගත වෙනවා. පින්න්නත්නි ඔබ ඔබ දක්වන සැබෑම මෛත්‍රිය තමයි මේ ජීවිතය තුළදිම ඔබ අවබෝධය කරා යන්න කොහොමදකින් අදහසගන්නක. දැ මෛත්‍රී වඩනකොට අපි කියනවනේද. දුක් නැත්තෙක් විම්වා. බිය නැත්තෙක් විම්වා, රෝග නැත්තෙක් විම්වා. දුපීඩා නැත්තෙක් වෙෙන්වා සැපෑත්තෙක් විම්වා ශන්ත සුවට පත්ෙමක් කෙලනීද මෛත්‍රිමණන්නේ. එතු මේක බරපතල මස්ත අස්ථාමකාක් දුක් නැත්තෙක් වෙෙන්වා සතරාපා දුකට වැටෙන් නැතු ඉන්නේ කොහොමද. බියනැත්තෙක් වෙෙන්මා සංසාරික බය දුරකරගන්නේ කොහොමද ඔන්නු යදහස ගන්නෙම මෙතන පාරමිතාවක්්‍ය දිට. රෝග නැත්තෙක් වෙෙන්වා බවරෝග සුවපත් කරන්නේ කොහොමද. දුක්පීඩා නැත්තෙක් වෙම්වා. அமராගන காலයක් அக்குசல் விපக்கவலிින්, சான்சாரி சංஸ்காර ධර්மையන්ගின் බවசංස්කාරவலிින් பீடாවිදිன மட்டமிம்மං ගலවෙන්නේ கோமது ගலවින්නේ கோமது. සැපැත්තෙක් පෙෙන්වා මට ලබන්න පුලුවන් සැබෑම සැපේ තමයි මේ බුද්ධ ශාසනය ඇතුළේ දීම ආය සත්‍ය අවබෝධය කරායෙම කහමදවබෝධය කරා යන්නේ ශාන්ත සුවයට පත්වෙන්ම මට ලබන්න පුුවන් ශාන්තම සුවයේ තමයි නැවත පුනර්භාවයක් හැඳින් නැතිවිදියට අකුපාචිත්ත විමුක්තියට සමෝදිනිකම කොම දෙේකට එකතු වෙන්නේ කියලා හුන්තට තමන් ගෙන කල්පනා කරනකට එයාට තියෙනවා තමන් ගැෙන මෛත්‍රියයක් තමන් ගෙන මෛත්‍රියයක්. යාට තිෙන්ු ලෝකේ ගැන ෛත්‍රියයක් දරුවගෙන මෛත්‍රියයක් තිනො දරුවගෙන මෛත්‍රිය කියන්නේ දරුවට බත් කවනික නෙමි. ඒක විතරක් නම එක දැනටත් කරනවාන එක හැමදාමත් කලානි දරවාකෙර දක්වන මෛතයේ තමයි මත් සතරපායට වැඩි වැටියයන්නේ පුතේ ඔයත් සතරාපායට වැඩි වැඩියන්නේ ිබඳු සතරපායට වැඩන ජීවිතයකට ඔයත්තා යන් දෙපා මේ දර්මී තදිින් අල්ල ගන්නි කියලා මඟ පෙන්වොනේ එක. ඉපදමින් මැරමින් යන සංසාර ගමනී අනමරාග්න කාලයක් ඉපදමින් මැමින් නාපු ජීවිතය දුකහිපපුතේ එනිසා එබඳු දුකට ඔයත් වැටෙන් දෙපා කියල දරුවා කරේක් මෛත්‍රීසාගත ව. බවරෝගෙන් ආතුරවෙච්ච ජීතයක් තියෙනෙ මගේ පුතාාවනාට ඔයා ඔයාගේ අම්මවඋනාට මම ඔයාගේ තාත්තවුනාට මම අපි දෙන්නටම වෙනවෙනම සංසාර ගමනක් තියෙනවා පපුතිය අපි දෙන්න අතර තියෙන මේ සංසාරික පරිදාහයා පික්මට නිවාගමු කියලා එයාට ධර්මයක් පෙන්න්නන එක තමයි දරුවාට දක්වොන අම්මා කෙරේ පවතින සැබෑම මෛත්‍රිය. බවරෝගෙන් පීඩා විදිින් නැති මට්ටමට දරුවව ගොඩනගනික තමයි සැබෑම මෛත්‍රිය. දුක්පිීඩාවලින් අයිවෙන මට්ටමට දුක් පීඩාව කියන මේ විපදිච් අපිට හම්බෙන දුකපීඩාව නෙමි ඉපදමින් මැරමින් යන ගමනීදී සතරාපායට වැටිවැටි දුක්පීඩාවලින් විදිරි ජීවිතයෙන් දරුවා ගලවගන්න තැනකට අම්මා අධ්‍යාත්මික මාර්ගයක් පෙන්වන එක තමයි අම්මා කෙනෙක් දරුවාට දක්වන සැබෑම මෛත්‍රිය. එතන්ට අපි හැඳින් ඕෝන. මෙහෙම නැත්තම් බුද්ධසාාසනක වැඩක් නෑ. ගම්මි පතලට දන්මුවර අරගෙනයනක විරක්න් තියෙන්නේ බුද්ධසාාසනයක සැබෑ ප්‍රතිලාබ සහිත ජාතියක් නෙමේ අපි. මගහරව ගණ්ඩ එපාමී අවස්ථාව මේක පරම දුර්ලබේකාක්. මේක පරම දුරලබේකාක්. මෛත්‍රී පාරමිතාව කියනු ඕෝකට මෛත්‍රී පාරමිතාව කියන්නේ දුක්නැතික්වෙෙන්වා බියනැත්තෙක් වෙම්වා කියෙන හැරලන එක නෙමී. ඒකෙත් සැබෑ අර්ථයට සමවදිනක ඊළට උපෙක්කා පාරමිතාව. උපේක්ෂා පාරමිතාව කියල කියන්නේ බෞද්තිික අබෞදතික ලෝකයේ සම්බධ උපේක්ෂ සහිත වෙන කිය අදහස්මික තියෙන්නේ. පින් අත්නි ලෝකයේ ගැනම මැදහත්වෙන එක. ඇතිවෙලා නැතිවෙලා යන ලෝකයක් තියෙන්නේ මදහත්වවෙන්න පුළුවන් චිතනයට අදාල ආවේනික හැඩේ අපට හම්බවෙලා මොකක්ද පටි්ච සමපාදය. ලෝකයේ ඇතිවෙලා නැතිවලලා නවා හේතුඋන්ගේ හටගත්ත ලෝකයක් තියෙන්නේ ඒතු නිරුද්ධ වෙනකොට රුද්වලයනවා මේ පවතින එකම දේටවත් බැඳෙන් න්නපා. සියල්ල පිළිබඳ මැදහත් වන්න. සැපවේදනා දුක්වේදනා අදුක්කම සුක වේදනා ගැන මැදහත්ෙන්ඩ. ස්කන්ද ධාතු ආයතන ගැන මැදහත්ෙන්ඩ පරිබාහිර ලෝකයේ ගැන මැදහත්ෙන්ඩ ඔබගේ සංඥා වේදනා පහලවීම ගැන මදහත්ෙන්ඩ සියල්ල ගැන මැදහත්ෙන්ඩ සිත දියුණු කිරීම ගැන මදහත්ෙන්ඩ. අවසානී අමා නිවන ගැන පවා මැදහත්ෙන්න්න. ඒ මදහත්වීම පදනම් කරගෙන මැදහත්වීම සම්බන්ධ සියුම් දැනීම විතරක් ඉතුරු වෙලා සියල්ලුම සංස්කාර් ධර්මයන් කැඩිලා යනතා කල්ම මැදහත්ෙන්ඩ. ඒ මැදහත් භාවයෙන් නිරායාසියෙන් උපදි අවස්ථාව දක් වාම පින්වත්නී මැදහත් පෙන්ඩ. ඒම මැදහත්කමක් ඇතිවුණුොත්. මේ පාරමී ධර්මයන් ටිකක් එක මැට්ටමට එක මිටියට දෙවුණු වෙලා මේ ජීවිතය තුළදී ඔබට අවබෝධය හම්බේෙනවා. එක අවසානක තමයි ොයි ැදහත්කම කියලක කියන්නේ. මැදහත්කමම තමයි නිර්වාණී කියන්නේ එකට අපි කෙනවා අකුප්පාචිත්ත විමුක්තිය හිත හෙලවෙ නෑ මැදටම පත් වෙලා. හෙලවෙන්නමනෑ හිත. කාටවත් හොළවන්න බෑ. ියකුටත් බබිකුටුවත් මාරයකුටවත් ලෝකෙ කාටවත් හොලවන්ඩ බැරි තරමට එයාගේ හිත මැදහත් වෙලා මැදහත් වෙච්ච හිතක්හදාග්ඩ එතකොට ලෝකේම පෙරලුනත් එයාගේ සිත මැදහත් මැදහත් සිතක්කෑට තියෙනවා එතකොට දෙම්බලන්න මේ පාරමිතා දහයේ අවසානක තමයි මැදහත්කම උපෙක්කාාව එතකොට උපෙක්කා පාර්මිතාව කෙලකෙරි කියන්නේ එතු ේටි ඔක්කොම එක මිටකට දියුණු කරන්න ලැිච්ච තැනක්ම අපින්නේ මේම අපිට ඒකාල එක මිටකට දියුණු කරගන්න බැරි වුණා ඒම එකක් දෙක දියුණුරන්න හම් චාවස්ථාතියිෙන්න් ඇද හැබ මේටි ඔක්කම මේ එක මට දැන් දියුණ කරන්න ලුවන් බව දැ ොබට පින්නනවා අපිමේ. එහෙව් එකේ මටික විසි කරලදාන්් එපා මේටික විසිකර දාණ්ඩ එපා එහෙ මේ පොඩ්ඩ පොඩ ගුණධර්ම දියුණුරන එක නෙමයි බුද්ධ ශාසනය කියල කියන්නේ එක මිටකට මේ ගුණධර්මටික එක මිටිං අල්ලගන දියුණු කරල බලන්න බලාග නිද්ධනිි වෙන්නේ බලාගෙන ඉද්දී. එතුට එබඳු නිවීමක් පිණිස මේ හෝරාවකටත් වැඩි කාලයක් අප ඉතාම මෙත්සිතින් දේශනා කළ මේ උතුම් බුද්ධ දේශනාව හැම දෙනාගේම ජීවිතවලට උපකාරවේවා කියන අධිෂ්ඨානින් අපේ